ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමත් උගන්ඩා කණ්ඩායමත් අතර තිබුණු T20 තරගාවලිය ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම කිසිම තරගයක් ජය ගන්න උගන්ඩා කණ්ඩායමට අවස්ථාව නොදී ජය ගන්න සමත් වුණා. ඒ 7.0ක් විදිහට ප්‍රතිවාදීන් කවුරු වුණත් ඒ ජයග්‍රහණය විශිෂ්ටයි. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම තරගාවලියක් සෙල්ලම් කරන අවස්ථාවක ජාතික සංචිතයේ වෙනමීද්දී වෙනත් නැගින කණ්ඩායමක් ඒ විදිහට සුපිරි ජයග්‍රහණයක් ලබා ගන්නේ පසුගිය දවස්වල සිම්බාබ්වේ කණ්ඩායමත් පරාද කළ ලෝකුස්ලාන් තරගාවලියටත් සෙල්ලම් කරන්න අවස්ථාව දිනාගෙන ඉන්න උගන්ඩා කණ්ඩායමට එරෙහිව එනිසා මේ ජයග්‍රහණය මොන පැත්තෙන් බැලුවත් අඩු තක්සේරු කරන්න බැරි ජයග්‍රහණයක්. සමාජ මාධ්‍යවල සමහර උගණ්ඩාවට ගහලා හැලි ලියන්න ඕනද කියලා ප්‍රශ්න කළත් එක තරගයක් හරි අපි පරාදු වුණා නම් අහන්න වෙන කතාව තමයි උගණ්ඩාවටවත් ගහගන්න බැරිද කියන කතාව. තරගාවලියේ තරග 7න් පළවෙනි තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරන්නේ තරගාවලියේ පළවෙනි තරගයේ මුලින් පන්දුවට පහර දෙන්න උගණ්ඩා කණ්ඩායමට ආරාධනය කළා. මේ තරගයේදී උගණ්ඩාව පන්දුවාර 20දී ලබා ගන්න ලකුණු 87ක් විතරයි ඒ කඩලු 9කට. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 15කදී කඩලු 5ක් ඉතිරි කරගෙන තරගයේ ජය ගන්න සමත් වෙනවා. දෙවන තරගයේ මුලින් පන්දුවට පහර දෙන්න ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 169ක් ලබා ගන්නේ කඩලු 9කට. ලකුණු 170ක ඉලක්කයක් හඹා යන උගණ්ඩා කණ්ඩායම ලකුණු 165ක් පමණයි ලබා ගන්නේ ඒ කඩලු 5කට. ඒ තරගයේ උගණ්ඩාව පරාද වෙන්නේ ලකුණු 4කින්. තුන්වෙනි තරගයේ මුලින් පන්දුවට පහර දෙන උගණ්ඩා කණ්ඩායම පන්දුවාර 20දී ලකුණු 165ක් ලබා ගන්න සමත් වෙන්නේ කඩලු 6කට. ලකුණු 166ක ඉලක්කය හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය ලබා ගන්නේ පන්දුවාර 8කුත් පන්දු 3කදී කඩලු 3ක් විතරක් අහිමි කරගෙන ශ්‍රී ලංකාවට එහිදී කඩලු 7ක ජයක් ලැබෙන්නේ. තරගාවලියේ 4වෙනි තරගයේ මුලින් පන්දුවට පහර දෙන උගණ්ඩා කණ්ඩායම පන්දුවාර 20දී ලකුණු 137යි ලබා ගන්නේ ඒ කඩලු 9කට. ඒ තරගයත් පන්දු 4ක් ඉතිරි වෙතියෙදී කඩලු 7ක් ඉතිරි කරගෙන ජය ගන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙනවා. ඒකම තරගාවලියත් 4.0ක් විදිහට ජය ගන්න සමත් වෙනවා. පස්වෙනි තරගයේ මුලින් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 168ක් කඩලු 5කට ලබා ගන්න සමත් වෙද්දී ඉලක්කය හඹා යන උගණ්ඩා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලබා ගන්නේ ලකුණු 157යි ඒ කඩලු 6කට. ඒ තරගයත් ශ්‍රී ලංකාව ජය ගන්නේ ලකුණු 11කින්. ඊට පස්සේ තිබුණු 6වෙනි තරගයේ මුලින් පන්දුවට පහර දෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20දී කඩලු 5කට ලකුණු 193ක් ලබා ගන්න එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙනවා. උගණ්ඩා කණ්ඩායම පන්දුවාර 20දී ලකුණු 183කට සීමා කරන්නත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ එහිදී සමත් වෙන්නේ ලකුණු 10ක ජයග්‍රහණයක් ලබා ගනිමින්. තරගාවලියේ 7වෙනි තරගයේ එහෙමත් නැත්නම් අවසාන තරගයේ ජය ගන්න සමත් වෙන්නේ නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම. තරගයේ මුලින් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ගේ පන්දුවාර 20දී ලකුණු 167ක් ලබා ගන්න සමත් වෙන්නේ කඩලු 5කට. උගණ්ඩා කණ්ඩායම පන්දුවාර 20දී කඩලු 9කට ලබා ගන්නේ ලකුණු 161ක් විතරයි. අවසන් තරගයේ ශ්‍රී ලංකාව ජය ගන්නේ ලකුණු 6කින්. ඔය විදිහට මුලින් පන්දුවට පහර දීලා තරග 4කුත් ලකුණු හඹා ගිහින් තරග 3කුත් දිනලා තමයි තරගාවලිය පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් විදිහට ලබා ගන්න සමත් වෙන්නේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.